අයිබෝන් ගේට් ටුවේම අරගෙන අපි ආවේ කොහාටද අයිබෝන් සුබදැසනක් අපේ ලගුම YouTube නාලිකාවට ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් ඔබව පිළිගන්නවා අද දවසේ අපි ඇවිත් ඉන්නේ මැණික්පුරේට මැණික්පුරේ කියන්නේ රත්නපුරේට රත්නපුරේ දිස්ත්‍රික්කයේ තියෙන තවත් සුවිශේෂී තැනක් පිළිබඳව තොරතුරු කියන්නේ මොකද්ද මේ තැන මේ තමයි රත්නපුරේ පිහිටි ඇහැලේපොළ අන්තපුර මාලිගාව අන්තපුර මාලිගාවක් විතරක් නෙවෙයි මේ රත්නපුරේ ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාල පාරේ එනකොට ඔබට මේ කෞතුකාගාරයත් එක්ක තියෙන අන්තපුර මාලිගයේ හමු වෙනවා ඇහැලේපොළ දිසාවෙත් එක ලොකු සම්බන්ධයක් තියෙනවා ඒ වගේම සිංහලත් ඉංග්‍රීසිත් සංස්කෘති දෙක සංකලනය වෙලා තමයි මේ කැටයම් කලාවත් එක්ක මේ කෞතුකාගාරය සහ මේ අන්තපුර මාලිගාව ඉදි වෙලා තියෙනවා අපි මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අතුලට ගිහිල්ලා ඔබට කියන්න සූදානම් අපේ ලග්න YouTube නාලිකාවෙන් එන්න මාත් එක්ක ගිහිල්ලා මේ පිළිබඳව තොරතුරු හදාරමු कोलंब रत्नपुर मार्गये अणु नववन सेतपुम कणुव आसन्ने फर्गसन उसस् बालिका विद्यालयट ऐतुलुवन प्रधान पिविसुम मार्गये मीटर 600ක් पमन पेमिनी पसु विद्यालय पिहिटि कंदु गैटिय मुदुनत केलवरे विशेषयेन श्रीपाद कंदुशिखरये पवा मनाव दर्शनय वन दर्शनीय वटपिटावक मेम प्रतापवत् मंदिरय दक्नट लबेयि සපරගමුවේ පරිපාලන කටයුතු සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් රත්නපුරයට එවනු ලැබූ ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්දසේකර සෙනවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේ හෙවත් ඇහැලේපොළ මහාධිකාරම ජීවත් වූ පෞද්ගලික නිවහන මේ බවත් ඔහු අන්තපුරයේ ශ්‍රී පිරිවරා ගනිමින් රජෙකු ලෙස මහත් සැප සම්පත් විඳිමින් මෙම මාලිගයේ වාසය කරන්නට ඇති බවත් ජනප්‍රවාදයේ මෙන්ම ඇතැම් ලේඛනයන්හි සඳහන් වේ හොඳයි අපි මේ පිවිසි මාර්ගයේ ටික දුරක් ආවා මීටර් 30ක 30ක වගේ ප්‍රමාණයක් එනකොටම අපිට තියෙනවා දෙවන්ත හොරගහ. අපිට පේනවා මේක මං හිතන්නේ මේ අධිකාරම් ඉන්න කාලයේ සිට පැවතෙන හොරගහක් වෙන්න පුළුවන්. මේ විශාල හොරගහක් තියෙනවා ඊට අමතරව මෙතෙන් තාම හරි චමත්කාර ජනක පරිසරයක් දකින්න ලැබෙනවා රත්නපුර දිස්ත්‍රික්කේ පුරාවටම. සමහර විට ඔබ රත්නපුර දිස්ත්‍රික්කේ සමන් දේවාලයේ වඳින්නෙන්න පුළුවන් කුංචි දඹදිව වඳින්නෙන්න පුළුවන් එතනින් ගියාට සිංහරාජයට යන්න පුළුවන් මේ මේ කී නොකී තැන්වලට එන අතරතුරේ ඔබට පුළුවන්කම තියෙනවා මේ ඇහැලේපොළ කෞතුකාගාරයත් මේ අන්තපුර මාලිගාවත් බලන්නෙන් හරි රමණීයයි අති දර්ශනීයයි අපි මෙතෙන් තාම තමයි අපිට පේන්නේ මේ 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 ගොඩනැගිල්ල දිහා චුට්ටක් බලන්න මේ ගොඩනැගිල්ලේ ආකෘතිය පිළිබඳ මේ අන්තපුර මාලිගයේ ගොඩනැගිල්ල මේ ගොඩනැගිල්ලේ ආකෘතිය දැක්ක සැනින් අපිට මතක් වෙන්නේ මොකක්ද මේක හරියට දල්දා මාලිගාවේ පත්තිරිප්පුවේ හැඩේට තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඒක සුවිශේෂී වූ කාරණාවක් ඒ නිසා ඉතමතර තවත් කාරණා රාශියක් තියෙනවා මේ අන්තපුර මාලිගයට පිවිසෙන්න රහස් උමං තිබුණා කියලා ඉතිහාස කතාවල සඳහන් වෙනවා රහස් උමං කීපයක් කළුගඟට ඒ වගේම මෙතන අන්තපුර මාලිගය යටින් ගිහිල්ලා කෞතුකාගාරයට යන්න ඒ වගේ ස්ථාන රාශියකට යන්න පුළුවන් උමං මාර්ග රාශියක් තිබුණා කියලා ඉතිහාස කතාවල සඳහන් වෙනවා මේක ඇත්ත නැත්ද අපි ඇතුළට ගිහිල්ලා තමයි හොයන්න වෙන්නේ ඇතුළ කෙනෙක්ගෙන් අහන්න ඕන මොකද්ද මේ කතාවල ඇත්ත නැත්ද ඇත්ත කතාව වෙන්න පුළුවන් අපි ගිහිල්ලා බලමු එන්න යන මාත් එක්ක ඇතුළට අද පිටිපස්සෙන් ඔබට දකින්න ලැබෙන ඇහැලේපොළ අන්තපුර මාලිගාව මේ ඇහැලේපොළ අන්තපුර මාලිගාව මට නම් දැක්ක සැනින් මතක් වෙන්නේ මහනුවර යුගයේ මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුව. ඇත්තටම මේක පත්තිරිප්පුවේ හැඩයට නිර්මාණය කළා කියලා ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඇහැලේපොළ දිසාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් මේ සබරගමු පළාතට නැත්නම් රත්නපුරයට එවන්නේ රත්නපුරයේ මේ සබරගමු පළාතේ ජනතාව රජුට බදු ගෙවන්නේ නැතුව පැහැර හැරීමේ හේතුවෙන් ඒ බදු අය කර ගැනීමට තමයි ඇහැලේපොළ දිසාවේ රත්නපුරයට එවන්නේ. ඉතින් රත්නපුරයේ එවන ඇහැලේපොළ දිසාවේ මේ අන්තපුර මාලිගාවත් කෞතුකාගාරයේ විදියට ඒ තමන්ගේ නිවාසයත් ඉදිකර ගන්නවා. ඉතින් මෙහි රජතුමාට රිදවන්න කරපු වැඩක් විදියට තමයි ඇහැලේපොළ දිසාවේ රජතුමාට රිදවන්න කරපු වැඩක් විදියට තමයි මේ ඇහැලේපොළ අන්තපුර මාලිගාව පත්තිරිප්පුවේ හැඩයට නිර්මාණය කළා කියලා ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. තවත් රහස් කතා තවත් ඔබ නොදත් කතා බොහෝමයක් තියෙනවා. අපි මේ පිළිබඳව කතා කරන්න ඇතුළට යමු. එන්න මාත් එක්ක. හොඳයි අපි ඇවිත් ඉන්නේ රත්නපුරේ ඇහැලේපොළ අන්තපුර මාලිගාවට. ඉතින් මේ මාලිගාව පිළිබඳ තොරතුරු මට කියලා හරියන්නේ නැහෙනි. මම කියලා හරියන්නේත් නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳ තොරතුරු දැන කියා ගන්න පුරාවිද්‍යා පරීක්ෂණ නිලධාරී සන්දය මහත්මිය සම්බන්ධ කරගත්ත හයිබෝන් ඔබතුමියට. හයිබෝන්. ඉතින් මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මටත් තියෙනවා, ඔබටත් තියෙන්න පුළුවන් ප්‍රශ්න. මොකද මේ ගොඩනැගිල්ල හරි දර්ශනීයයි. පැරණි ගොඩනැගිල්ලක් මේ පිළිබඳ තොරතුරු. ඇත්තටම මේ සන්දය මහත්මිය මොකද්ද මේ ගොඩනැගිල්ල?
මුලින්ම ඉතින් අපේ ස්ථානෙට ඔය දෙන්නව ඉතාමත් ගෞරවයෙන් අපි පිළිගන්නවා අපේ පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකතුමා වගේම කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් ඇත්තටම මේ ගොඩනැගිල්ල ඇහැලේපොළ අන්තපුර මාලිගාව කියලා තමයි හඳුන්වන්නේ මේ ගොඩනැගිල්ල මේ ගොඩනැගිල්ල ඉතිහාසයේ පිළිබඳ හොයාගෙන යනකොට මේක මහනුවර යුගයේ හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන්ගේ කාලේ හිටපු ඇහැලේපොළ අධිකාරම්ගේ පෞද්ගලික නිවහනක් විදිහට තමයි ව්‍යවහාරයේ පවතින්නේ හැබැයි ඉතින් මේ සම්බන්ධයෙන් විවාදාත්මකයි මේක පිළිගන්න ගොඩ දෙනෙක් ජනප්‍රවාදයේ තිබුණත් මේ ස්ථානයේ ඇත්තටම ඇහැලේපොළ අන්තපුර මාලිගාවද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂණ වල නියැලෙන පිරිස ඉන්නවා ඒක නිසා ඒ නාමය ස්ථිර කරගන්න පුරාවිද්‍යාත්මක වශයෙන් අපිට ලොකු සාධක හමු වෙලා නැහැ කොහොම නමුත් අපි මේ ගොඩනැගිල්ල අතීතයට ගෙනිච්චාම 1800 ගණන් වල අපේ ඉංග්‍රීසි කාලෙට වගේ ඉංග්‍රීසි ඒ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ඒ වගේම අපිට දේශීය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මිශ්‍ර වෙලා ඒ වගේම ලන්දේසි වාස්තු විද්‍යාත්මක ලක්ෂණත් මෙහි දැක ගන්නට පුළුවන්. හොඳයි දැන් මේ කාරණාත් එක්ක වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳවත් අපේ සඳේ මහත්මිය මතක් කළා. ඒ පිළිබඳව අහන කලින් මම අහන දැන් මේ විශ්වාසයක් තියෙනවා මිනිස්සු අතර ඒ වගේම අන්තර්ජාලයේ පුවත්පත්වල සඳහන් වෙනවා මෙහි ගුහාවන් තිබුණා මේ ගුහාවන් වලින් විවිධ ප්‍රදේශ වලට යන්න පුළුවන් එහෙම කතා තියෙනවා. මේ කතා ඇත්තද? දකුණු පැත්තේ වෙන්න විශාල ශාලාවක් තියෙනවා වම් පැත්තේ තව කාමරයක් තියෙනවා ඉතින් මේ කාමරයේ ඇතුලේ උමන් මාර්ගයක් තිබුණා මේ උමන් මාර්ගයේ ඉඳලා ඕලන්ද කොටුව ඔතන දැන රත්නපුර නගරයේ තියෙන ඕලන්ද කොටුව කියලා පුරාවිද්‍යාත්මක ස්ථානයක් ඒ ස්ථානයට ඒ වගේම මෙතන ඉඳලා මේ ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ ඉඳන් පල්ලෙහාට ගියාම අපේ ජාතික කෞතුකාගාරයේ තියෙන ස්ථානේ තියෙනවා එතන මේ ඇහැලේපොළ වලව්ව තියෙනවා ඒ ස්ථානෙට ඒ වගේම කළුගඟට මන් මාර්ගය තිබුණයි කියලා කියනවා. ඉතින් පෙරැන්න ඉඳලා තියෙනවා මේ මන් මාර්ග සියසින් දැක්කයි කියලා තොරතුරු කියන අය. කොහොම නමුත් වර්තමානයේ වෙනකොට මන් මාර්ගය වහලා දාලා තියෙන්නේ නැත්තම් ගොඩාක් ඒ මන් මාර්ගය බලන්න. වහලා දාලා අපි කාර්යාල කාමරයක් විදිහට ඒ ස්ථානේ පාවිච්චි කරනවා. ඉතින් අපිත් සියසින් දැකලා නැහැ. ප්‍රවාදකත සාක්ෂි තමයි තියෙන්නේ. කොහොම නමුත් පස මීට ඉස්සර සංවර්ධන කාර්යයන් සඳහා මාර්ග සකස් කිරීමේදී මේ මන් මාර්ගයේ දොරටුවක් කඩක් විවෘත වුණා කියලා කියනවා. ඒ අවස්ථාවේදී මං හිතන්නේ පුරාවිද්‍යා නිලධාරිනිකුත් සම්බන්ධ වෙලා තිබුණා. ඒ නමුත් ඔහු යනකොටත් ඒ ස්ථානේ වැහුවයි කියනවා. ඒක නිසා සමහර මේ මෙතන ඒ කියන කතාවේ ප්‍රවාදගතව තියෙන කතාව ඉතින් ඇත්තක් තියෙනවා. හොඳයි. ඒ කතාවේ සත්‍යයක් තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා මේ කෞතුකාගාරයේ නැත්නම් මේ කෞතුකාගාරයේ නෙමෙයි මේ ස්මාරකය බලන්න එන්න. විශේෂයෙන්ම මේ අපි සඳේ මහත්මිය මතක් කරපු කාරණාවක් තමයි මෙහි මේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ තියෙනවා. අපි ගොඩනැගිල්ල දැක්ක සැරින් අපිට ඒක දකින්න පුළුවන්. මම කැමති දැනගන්න මොකද්ද මේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මෙහි තියෙන විශේෂ වූ. ඔව්. අතට මේ ගොඩනැගිල්ල කොයි කාලේ කවුරු හැදුවද කියන එක පිළිබඳව සාක්ෂියක් නැහැ. නමුත් මේකේ අපිට ඉදිකිරීමේ නිර්මාණාත්මක ශිල්පීය ලක්ෂණ බැලුවම වැඩි වශයෙන් නැඹුරුතාවයක් තියෙන්නේ මේ ඉංග්‍රීසි යුගයේ. ඉංග්‍රීසි යුගයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ තමයි තියෙන්නේ. ඉතින් දෙමහල් ගොඩනැගිල්ලක් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේක දකින්නකොටම අපිට මේ ගොඩනැගිල්ල දෙපස පේන තියෙනවා දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ හැඩයගත්තු වාස්තු විද්‍යාත්මක අංග. දෙපැත්තෙම තියෙනවා මේ මෙතන තියෙනවා මේ පැත්තට වෙන්නේ ඒ වගේම එහා පැත්තෙත් කොටසක් තියෙනවා. ඉතින් ඒක අපිට දේශීය නුවර යුගයේ වාස්තු විද්‍යා ශිල්පියත් එක්ක සම්මිශ්‍රණය වෙලා ඉංග්‍රීසි වාස්තු විද්‍යාත් ලක්ෂණ සංකලනය කරලා ඒ වගේම සුළු වශයෙන් අපිට ලන්දේසි යුගයේ වාස්තු විද්‍යාත් ලක්ෂණත් මෙහි දැක ගන්නට පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ඇතුළට ගියාම දැක බලා ගන්නට පුළුවන් එකිනෙක වාස්තු විද්‍යා ලක්ෂණ එක එක යුගයන්ට අදාළව මෙහි තියෙනවා. හොඳයි. දැන් මේ පුරාවිද්‍යා පරීක්ෂණ නිලධාරිනියක් විදිහට මම කැමති දැනගන්න දැන් ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය විසින් තමයි මේ පාලන කටයුතු සිදු කරන්නේ. ඔබ
එතුමියලා මොන වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ දැන් මේක බලන්න එනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යුන් එනවා පාසල් ශිෂ්‍යයන් එනවා ඉතින් නවුන්ට ලොකු අවස්ථාවක් මෙහි තියෙන දේවල් ඉගෙන ගන්න දැන කියා ගන්න ඔබතුමියලා ලබා දෙන දායකත්වය පිළිබඳව කැමැති දැනගන්න ඔව් ඇත්තටම මේ කාර්යාලයක් විදිහට තමයි ස්ථාපිත වෙලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක උරුමය සුරක්ෂිත කරන ප්‍රධාන ස්ථානයේ මේ ස්ථානය කේන්ද්‍ර ස්ථානය ඉතින් මේ ස්ථානය බලන්න ගොඩක් දෙනෙක් ලොකුවට ප්‍රසිද්ධියක් නැහැ ඇත්තටම මේක කාර්යාලය විදිහට ස්ථාපිත වුණෙත් 2016 වසරේ දිස්ත්‍රික් පුරාවිද්‍යා කාර්යාලය විදිහට ඉතින් මේකේ ගොඩනැගිල්ල තමයි බලන්න තියෙන්නේ නැත්තම් ගොඩක් දෙනෙක් ඒ මේකේ මොනා හරි බලන්න තියෙන දැන් උම්මන් මාර්ගය තිබුණයි කියලා කිව්වට ඒක බලන්න නැහැ ඉතින් මේ ස්ථානයේට තොරතුරු ලබා ගැනීම රත්නපුර දිස්ත්‍රික්කේ සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක උරුමය සම්බන්ධයෙන් තොරතුරු ගන්න විශ්වවිද්‍යාල පාසල් සිසු ඇත්තටම එනවා මහ ජනතාව. ඉතින් ඒගොල්ලන්ට අපි අපේ දිස්ත්‍රික්කයේ තියෙන පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳව එහි වටිනාකම් පිළිබඳව ඒගොල්ලෝ ඉල්ලන තොරතුරු ලබලා දෙනවා. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික් පුරාවිද්‍යා කාර්යාලය සහකාර අධ්‍යක්ෂකතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සේවය කරනවා. මෙහිදී අපේ අංශ ගණනාවක් තියෙනවා ගවේෂණ අංශ නඩත්තු සංරක්ෂණ ප්‍රවර්ධන කවතකාකර ඔය ආදිවාසීන් ඉතින් මේ හැම අංශයකටම අදාළ විදිහට පුරාවිද්‍යාත්මක උරුමය සුරක්ෂිත කරන්න ඵලදායි සේවයක් අපි ලැබලා දෙනවා. ඉතින් නිතරම අපේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුරමණතුංග මැතිතුමා ගේ උපදේශකත්වයේ යටතේ අපේ මේ ස්ථානයේ සහකාර අධ්‍යක්ෂකතුමා ඩග්ලස් පණ්ඩාර මහත්මයා වුණ සිහිපත් කරන්න ඕනේ. ඉතින් අපි හැම දිනම සහයෝගයෙන් අපේ දිස්ත්‍රික්කයේ උරුමය සුරක්ෂිත කරන්න මෙතනින් ලොකු සේවයක් කරනවා. හොඳයි සඳ මහත්මිය, අපිත් ඉතින් හදිස්සිය තමයි අපේ YouTube නාලිකාවෙන් මේ ස්මාරකය බලන්න ආවේ. විශේෂයෙන්ම දැන් මේ හදිස්සියෙන් ආපු වෙලාවේ අපිට මේ පිළිබඳව තොරතුරක් දැන කියා ගන්න මොකක් හරි මූලාශ්‍රයක් නැත්තම් පත්‍රිකාවක් නැද්ද සඳ මහත්මිය? මේ පිළිබඳව දැනගන්න කැමතියි. ආ ඔය සහපේ කොහොමද? ඉතින් අපිට මේ ස්ථානය ගැන තොරතුරු දැනගන්න මට මේ මේත කාලීනවත් ඉත මතක් වෙනවා මේ ළඟදී අපේ පුරාවිද්‍යා දිනේ සමරන්න අපි වැඩසටහනක් කරා. ඒ අවස්ථාවේදී අපි මේ ස්ථානයේ පාසල් සිසුන් රැස් කරලා ඔවුන්ට මේ ස්මාරකය කුමක්ද යන්න පිළිබඳව තමයි හඳුන්වා දීම කරේ. ඉතින් අපි පාසල් කීපයක දරුවෝ ගෙනහැල්ලා මෙතන මේ ස්ථානයේ වැදගත්කම කියලා දීලා ඒ වෙනුවෙන් ඔවුන්ට නොමිලේ බෙදා දීමට පත්‍රිකාවක් සකස් කරා. මමමයි ඒක රචනා කරේ. ඉතින් මේක හැලපොළ අන්තපුර මාලිගාව කියලා නමින් තියෙනවා. ඉතින් අපිට ඔබට එක එක කොපියක් ලැබලා දෙන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඒකනොත් ලොකු දැනුමක් ගන්න පුළුවන් වේවි. අපිට මේ හේත් විදියට තොරතුරු අරන් ආය පුරාවිද්‍යා පරීක්ෂණ නිලධාරිනි සඳ මහත්මිය ඔබතුමියට බොහොම ස්තුතියි. මේ පිළිබඳව අපි නොදත් තොරතුරු රාශියක් අපිට කිව්වා. ආයිබෝ. ඉතා අලංකාර ප්‍රතාපවත් මාලිගාවක් වන මෙය දෙමහල් ගොඩනැගිල්ලකි. බ්‍රිතාන්‍ය ඕලන්ද මෙන්ම දේශීය උඩරට වාස්තු විද්‍යා ලක්ෂණද සම්මිශ්‍රණය කරමින් මේ ගෘහය ඉදිකර තිබේ. ගොඩනැගිල්ලට බාහිරින් සිට එය දෙස බලන ඕනෑම කෙනෙකුට ගොඩනැගිල්ලේ දෙපස පැහැදිලිවම මහනුවර දළදා මාලිගාවේ පත්තිරිපුවේ හැඩය ගෙන ඇති අන්දම මනා ලෙස දෘශ්‍යමාන වෙයි. පහත මහලේ හතරැස් කුළුණු සහිත දිගු වැරැන්ඩාවක් දක්නට ලැබේ. ප්‍රධාන දොරටුවෙන් ගොඩනැගිල්ල තුළට ඇතුළු වූ පසු පහත මාලයේ දකුණු පසින් විශාල ශාලාවකි. මෙය රැස්වීම් ශාලාවක් ලෙස භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකිය. වම් පසින් සාමාන්‍ය ප්‍රමාණයේ තනි කාමරයකි. රහස් කටයුතු සඳහා සතුරන්ගෙන් ආරක්ෂා වීමට මෙම කාමරය යොදා ගන්නට ඇති බවත් මෙහි සිට කළුගඟට ඇහැලේ පොළ වලව්වට රත්නපුර ඕලන්ද කොටුවට යාමට භාවිතා කළ රහස් කුමන් මාර්ගය පිහිටා තිබූ බවත් පැවසෙයි. ඇහැලේ පොළ අධිකාරම්ගේ අන්තපුර මාලිගාව ලෙස විවහාරයේ පවතින මෙම ප්‍රතාපවත් ප්‍රෞඪ මාලිගාව සම්මත වර්ෂ 1817 සිට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නිල නිවස වී ඇති බව ජනප්‍රවාදයේ මෙන්ම ඇතැම් ලේඛනයන්හි සඳහන්ය. වර්ෂ කිහිපයක සිට 2007 වසරේ අවසානය දක්වා මෙම ගොඩනැගිල්ල රත්නපුර දිසා විනිසුරුගේ නිල නිවාසය ලෙස භාවිතයට ගෙන තිබේ. වර්ෂ 2002 වසරේ නොවැම්බර් 22 වැනි දිනදී
අංක 1264 දරන ගැසට් පත්‍රයෙන් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශිත මෙම ගොඩනැගිල්ල 2010 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලදී. අනතුරුව 2011 වසරේ සිට රත්නපුර පුරාවිද්‍යා කලාප කාර්යාලය මෙම ගෘහය තුල ස්ථාපිත විය. 2016 වසරේ සිට රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත පුරාවිද්‍යාත්මක උරුමය සුරක්ෂිත කරන රත්නපුර දිස්ත්‍රික් පුරාවිද්‍යා කාර්යාලය මෙම ගොඩනැගිල්ල තුල පවත්වාගෙන යනු ලබයි. මාලිගාවේ තමයි ඔබ මේ විදිහට සැරිසරන්නේ මේ ඉහළ මාලයේ තියෙන ඉහළ මාලේ සම්පූර්ණ මේ ඉහළ මාලයේ තත්ත්ව දෙකකින් යුක්තයි. ඉහළ තත්ත්වය දැවවලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට පේනවා පරණ දැව තත්ත්වකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අත්තරත් එන්නේ ශක්තිමත් අත්තරක් හදලා තියෙන මේ අත්තරත් නිර්මාණය කරලා තියෙන දැවවලින්. ඔබට පේනවා විශේෂයෙන්. ඒ වගේම තමයි මේ ඉහළ මාලයට ඇතුළු වෙන තරක්කු පෙළ නැත්තම් පඩිපෙළ ඉහළට එනකොටම අපිට ලොකු චිත්‍රයක් දකින්න ලැබෙනවා. මේක මේ මෑතට හරින චිත්‍රයක්. නමුත් මේ චිත්‍රයේ තියෙන अभी दंगे मैं अंतपुर मारिका ऐले को अंतपुर मारिका पीली पद मैं कल मत को मतकला अतुल माले अभी दिन दकीन लेना कामर राशि अंतपुर मारिका कामर राशि तीन दंगार पेरनी बड़ मुक्त दकीन लेना अट नम चित्र ये विद्यटम मे ये दीवा उपट पे उत्साह कल तीन आलू चित्र इवे मे इन बेलकनी अभी मे बेलकनी आवाम पास अभी पेन मे रत्नपुर डिस्ट्रिक्ट बहु प्रदेश अंदवेट इवे बालिका पास तीन अलपत्ति पत्पुर नगरे संपूर्ण दिखबला मे अंतपुर मालिका तीन काले मे स्थाने सीट अभी दंगे दीवा दकीन ले पहाली उमंग मार्ग राशियो अहलेपुर दिशावे हिट कुे तमन आवश्यकता सदा तमन नील निवास दंग मेवन तीन कौतुकगारे तम इसल नील निवास नील निवास इवागे कलुगंग प्रदेश विविध प्रदेश उमा मार्ग तुन हतरा नम मे उमा मार्ग दकपूत दंग मेवन समाजे दंग वयस कूदवीय इन आखिर कथा वक्तना बल उत्साह दी संबंध कर मेवन मे पुरा विद्या प्रादेशिक पुरा विद्या कार्यालय अटते तमाय मेवन मे अंतपुर मालिका वीएन थिंक बहु प्रदेश आवरण यहाँ चमत्कार जनक पारिसरिकम मे प्रादेशीय कार्यालय अर्थ पवर्तन मे अंतपुर मालिका पिहलती है थकियावती नव मे अंतपुर मालिका बला हर रमणीय हर दर्शनीय मे दीवार कुंच अयट इवे मिगन गुआर हर वेदगत्ते निशातम मे कारण पीड़ित मे तरह की बल नोट पिटाई सुंदरत्
රුවන්පුරේට තවත් මිලකල නොහැකි වටිනා මැණිකක් වෙන ඇහැලේපොළ අන්තපුර මාලිගාව නම් වූ පුරාවිද්‍යාත්මක ස්ථානය මතු පරපුර වෙත සුරක්ෂිත කිරීම අප කාගේත් යුතුයකමක් වනු ඇත. එම නිසා මෙම ස්ථානය නැරඹීමට ඔබ පැමිණෙනවා වාගේම මේ ස්ථානය ආරක්ෂා කර ගැනීමට වග බලා ගන්නා ලෙසට වැඩසටහන අවසානයේ සිහිපත් කර සිටින්නෙමු. Thank you.